හරින උත්සාහය කැපවීම සහ උනන්දුව දවසක ඔබව දිනවනවා මේ කියමන සත්‍යයක් බවට පත් කළ අපෝරු කාන්තාවක් ගිරියුල්ල සිනමා පාසලෙන් අපට හමු වුණා බොහොම නිහඬව ඇගේ කලා ගමනේ සිට කරමින් යන ඇය නමින් වසන්ති වික්‍රමනායක මේ වසන්ති වික්‍රමනායක කියන කාන්තාව සංගීතය සාහිත්‍ය රංගනය කියන කලා වපසරිය තුළ ඇගේ දක්ෂතා හැකියා පෙන්වමින් සිටිනවා ඒ අතරතුර මාර්තු මාසයේ 27 වෙනිදාට අපූරු නිර්මාණයක් ජනගත කරන්නට සූදානම් ඉන්නවා ඇගේ ගමන් මගේ රස නීරසේ රසවත් කොට ඇගේ හඬින්ම ඔබට කියන්නට ප්‍රියා බේන්ස් YouTube නාලිකාවෙන් අද අපි ඉඩක් පෙන් කළා මම මෙච්චර වෙලා කියපු ඒ අපූරු ගැහැණිය සොඳුරු හිතවතිය තමයි මේ ඉන්නේ අයිබෝවන් වසන්තියක්ගේ කලා ගමනේ මේ විදියට ගමන් කරන වසන්ති කියන්නේ ඔබ හඳුනන විදියට කවුද නිහඬ ජාම් සරල ගෙලිය නිහඬව මේ ගමන යන වසන්තියක්ගේ දියණියක් පාසල් ශිෂ්‍යාවක් විදියට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ කොහොමද? දියණියක් විදියට දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ ආදරේ උපරිම ලැබුණා. ඒ වගේම පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක් වසන්තියක්ගේ කලා ගමන එහෙම නැත්තම් මේ කලාවට අවතීර්ණ වීම සිද්ධ වෙන්නේ කොහොමද? ඒ කොයි කාලෙද? 2016 තමයි මම ආයේ කලාවට සම්බන්ධ වෙන්නේ. මම අප්පච්චි නමෙන් පොතක් ඉල්ලක් කරනවා. වසන්තියක්ගේ කලා ගමනය එහෙමත් නැත්නම් කලාවට අත්පොත් තියන්නේ 2019 රාජ්‍ය කලා තරගාවලියේ වයඹ පළාත වෙනුවෙන් ඉදිරිපත් කරපු මේ අප්පච්චි කාව්‍ය සංග්‍රහය. මේ කාව්‍ය සංග්‍රහය 3 වෙනි ස්ථානය දිනා ගන්නවා. ඉතින් වසන්තියක්ගේ මේ කාව්‍ය සංග්‍රහය එහෙමත් නැත්නම් මේ අප්පච්චි කියන කවි පොත ඔයාට ලියන්න හිතුනේ ඇයි? ඒ වෙනකොට කාලේ ගොඩක් ඉතුරු වෙලා තිබුණා. ගැහණියක් හැටියට ගෙදර වැඩ විතරක් සීමා වෙලා ඉන්නේ නැතුව මට ඒ තුන දෙයක් කරන්න ඕනි කියලා. හීනයක් බලාපොරොත්තුවක් තියාගෙන ගැහණියක් විදිහට කලාවේ නියැලෙන්නට යන ගමනේදී ඇයට හරි අපූරු චරිතයක් හමු වෙනවා ප්‍රවීණ රංගන ශිල්පියෙක් ප්‍රියන්ත රණසිංහ මහත්මයා වසන්තියක්ගේ මේ ප්‍රියන්ත රණසිංහ මහත්මයාගේ ගුරුවරුකම් ලබන්නට ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද මට සේරු හම්බෙන්නේ අහම්බේ ඒ වෙලාවේදී මට අවස්ථාව හමු වුණා පොඩි චිත්‍රපටයක චූට් චරිතයක් කරන්න එදයින් පස්සේ මම හිතාගත්ත දිගටම විධිමත්ව අධ්‍යාපනය හදාරන්න ඕන කියලා. ප්‍රියන්ත රණසිංහ මහත්මයාගේ ගුරුහරුකම් ලැබෙන ගිරිඋල්ල සිනමා පාසලට සම්බන්ධ වෙන වසන්තියකට වසරක වගේ කාලයක් ගත වෙලා ගිහිල්ලා මේ වෙනවා. මේ සිනමා පාසලෙන් ඔබට මොන වගේ දේවල්ද ඔබේ ජීවිතයට හම්බ වුනේ? ඇත්තටම නම් මේ සිනමා පාසලට මම සම්බන්ධ වෙනකොට අතරබිනේ කියන්නේ මොකද්ද කියලාවත් මම දන්නේ නැහැ. මේ වෙනකොට අපි සිනමා පාසලේ සීලුම දෙනා එකාගේ වැඩ කරනවා. උනන්දු කැපවීම තියෙන නිසා සාර්ථකව අපි වැඩ ටික කරගෙන යනවා. හරි. මේ විදිහට සිනමා පාසලත් එක්ක සම්බන්ධ වෙලා බොහොම කැපවීමෙන් නිහඬව ගමනක් යන වසන්ති අක්කා මේ මාසේ 27 වෙනිදාට ඇගේ උත්සාහයේ කැපවීමේ ප්‍රතිඵලයක් ජනගත කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ද ප්‍රසන්ටර් කැටි චිත්‍රපටය ඔබ වෙනුවෙන් පළවෙනි දර්ශන වාරය වසන්ති අක්කේ ද ප්‍රසන්ටර් කියන්නේ මොකක්ද? ඇත්තටම නම් මම සිනමා පාසලට ඇවිල්ලා වසරක් ගත වුණාට පස්සේ මට දෙයක් කරන්න හිතුණා. ඒක ප්‍රතිඵලයක් තමයි ද ප්‍රසන්ටර්. ඔන්න මාර්තු මාසේ 27 වෙනිදාට කොස්වාඩිය ප්‍රජාශාලා සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 6:30ට ද ප්‍රසන්ටර් කේටි චිත්‍රපටයේ පළමුවෙනි තිර දැක්ම සිද්ධ වෙනවා. අක්කා කිව්වා කලාවේ දැන් සාහිත්‍ය පැත්තට යොමු වුණා. ඊට පස්සේ රංගනයටත් දායකත්වය සැපයුවා.
ඒ අතරතුර ඔබ සංගීතය තමයි මුලින්ම ගෙනෙන්නේ පාසල් ආදීනේ. අපිව හගෙන ඉන්න බලාගෙන ඉන්න නරඹන ඔබ කැමති ඇති ඇකින් හඳින් ගීතයක් අහන්න. වසන්තියක් අපේ නරඹන්නන් වෙනුවෙන් ගීතයක පොඩි කොටසක් ගායනා කරන්න ඕන අවස්ථාවක් තියනවා දැන්. කියන්න ඕන. චූටි කොටසක් තියෙන लिंगा तो कमर दिनै दे हवाओं पे सीवेन्नी नबे कहीं नबेरी हिन्नै ने तो अतरे खंडलो पेरेन्नी अनंत एक सित देव उपदिन मैं सित ना दिन्नी उन्माद ओय नामय मगे तो लगे බොහොම ස්තුතියි. සාහිත්‍ය රංගනය සංගීතය මේ හැමදේමත් එක්ක දැන් මේ විදිහට ගමනක් ආවනේ. මේ ආපු ගමනේදී ඔයාට ශක්තියක් වෙච්ච අය ඉන්නවා. මේ වගේම උදව් කරපු අය ඉන්නවා. ඒ අය මතක් කරන්න අවස්ථාවක් තියෙනවා. උනාගේ ගොඩක් කට්ටිය ඉන්නවා කියන්නේ. නම කාලෙ මැදිනේ. අපි මේක අවස්ථාව කරගමු. ඒ හැමෝටම ස්තුති කරන්න. නිහඬව කැපවීමෙන් සහ උත්සාහයෙන් කලාවේ ගමනක් යන වසන්ති වික්‍රමනායකගේ අද අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. වසන්ති අක්කගේ කැපවීම උත්සාහය උනන්දු වෙන නිසා තමයි ප්‍රියා පිලස් YouTube නාලිකාවෙන් අපි අද ඇයට ඉඩක් දෙන්නේ. මේ විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන්න එහෙමත් නැත්නම් ගිරියුල්ල සිනමා පාසලත් එක්ක සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් बलापुर අලුත් බලාපොරොත්තු ඔබේ හිත තුර ජනිත කරමින් අදට අපි සමගන්නම් ප්‍රියා ෆිල්ම්ස් YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න ඔබට සුබ දවසක්.